මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක් කරන වැරද්දක් නැත්තම් ගොඩක් අය දන්නේ නැති දෙයක් මිස්කන්සෙප්ෂන් එකක් ගැන කතා කරන්න ආලෝකයේ ගෝලීය ගෝලාකාර වස්තුවක් උඩට වැටෙනකොට අපි ඒක දකින්න විදිහසා ඒක අපි හිතලා හෝ ඒකයි චිත්‍රයක් හරි ඩ්‍රොයිං එකකට හරි ගන්නකොට අපි එතන කරන වැරදි නැත්තම් අපි කරන මිස්කන්ස් මේ මේ මිස්ටේක්ස් මොනවද කියලා බලන්න තමයි මගේ මේ මම මේ වීඩියෝ කරන්නේ අපි මුලින් බලමු කරන මිස්ටේක්ස් මොනවද කියලා කියන්නේ උදාහරණයක් විදිහට කරන ලොකු මිස්ටේක් එකක් තමයි අපි දැන් මෙහෙම බෝලයක් කියලා හිතුවොත් මේකට අපි මේ පැත්ත නැ මේ පැත්තෙන් ගමුකෝ මේ පැත්තෙන් ලයිට් එක වැටෙනවා කියලා හිතුවොත් අපි කරන පළවෙනි මිස්ටේක් එක තමයි අපි මේක මේ ටික තද කරලා මේක මේක විශේෂයෙන් වෙන්නේ මේ මේ පාසල් වල උගන්වන විදිහත් එක්ක මෙහෙම තමයි උගන්වන්නේ කියන්නේ යට ඩාක් කරලා උඩ ලයිට් කරනවා වගේ තමයි කියන්නේ කියන්නේ මෙන්න මේකක් කරනවා මම දැකලා තියෙනවා Facebook එකේ ඉන්න ගුරුරුත් චිත්‍ර ගුරුරුත් ඇඳලා දානවා මෙන්න මේ වගේ කියන්නේ මේ පැත්ත කියන්නේ යට පැත්ත නිකන් මතු පිටක් එක්ක සම්බන්ධ වෙන පැත්තත් හදයි උඩට යන යන්නේ ලයි මේක ඇත්තටම මේ සෑහෙන වැරදි ක්‍රමවේදයක් සහ මේ ආලෝකය ගැන හිතන්න පුළුවන් වැරදි විදිහක් ආලෝකයේ විශේෂයෙන්ම මේ ගෝලීය වස්තුවකට පතිත වෙනකොට ඒක හිතන්න පුළුවන් වැරදි විදිහක් ඊළඟට තව මේකම කරන විදිහක් තියෙනවා මේ මේ වැරද්දම කරනවා තව මේ අය මේ පැත්තෙම ගමු ලයිට් එක මෙහෙම මේ මෙහෙම මේ මේ හැඩයට ෂේඩ් කරනවා කියලා මොනවාම කරලා මේ මොන වගේ එකක් කරනවා මේ දෙකම වැරදි මේ මේ මේකෙන් තියෙන පැතලි එකක් කියන්නේ මේකේ තියෙන මේ නිරූපණයේ පැතලි තත්ත්වයක් මේකේ තියෙන එක හිතා ගන්නත් බෑ මොන දයක් කියන්නේ නිකන් අර පොඩි උමකක් වගේ ඒ හින්දා අපි හැම වෙලාවෙම මත තියාගන්න ඕනේ මේ බෝලයකට වගේ ස්පියර් එකකට ඩාක් එකකට වැටෙනකොට මෙතනට මේ වැටෙන්නේ ඒක වැටෙන්නේ ස්පියර් එකේ තියෙන පළලම තැනට. ඒ කියන්නේ ලයිට් එක මෙතනින් එනවා කියලා හිතුවොත් ලයිට් එකට ඇවිල්ලා ඒ ඝන වස්තුව අතික්‍රමණය කරන්න බැරි වෙන තැනක් තියෙන. ඒ කියන්නේ ඝන වස්තුවේ පළලම තැන. පළලම තැනින් පස්සේ ටික තමයි මෙහෙම අඳුර වෙන්නේ. නැතු මේ ආයිනේ නෙවත් කොනේවත් නෙමෙයි. නැතු මේ වගේ මේ අර රාමසාන් හඳ වගේ මේ කොනකට නෙමෙයි. හැම වෙලාවෙම ආලෝකයේ තියෙන ගති ලක්ෂණයක් තමයි යන්න පුළුවන් දුර යනවා එක තැනකදී කියන්නේ තව දුරටත් යන්න බැරි තැනක් වෙනකොට එතනින් එහාට අඳුර වෙනවා නැත්නම් එතනින් එහාට ඒකේ අර ප්‍රොනන්සියේෂන් නැතින දැන් මෙහෙම ප්ලාස්ටික් බෝලයක් ගත්තම දැන් ඒක ફોකස් වෙයිද කියලා ඔබන් පේනවා දැන් මෙතන තමයි අපි කියන්නේ ඉන්සිඩන්ට් හයිලයිට් එක මෙතන තමයි ආලෝකේ පතිත වෙලා තියෙන්නේ මේ තියෙන ලයිට් එක මෙතනින් එහාට මේ 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 හරිය හරිම හරිම තද පාටක් තියෙන. හැබැයි මෙතනින් එහාට මේ මේ කොටසේ මගේ මේ පසුබිමේ තියෙන මේ මේ පරාවර්තනය අරගන්න. නේ. එතකොට අර හැම වෙලාවෙම ඩාක් වෙනේ මැද කොටස. හරි. මේකට මේ ළඟ වැඩි පෙන්නන්න. ටිකක් දුරින් තියලා පෙන්වනනම් මේක හරියට පෙන්වන්න. ඔක අපිට තව තේරුම් ගන්න පුළුවන්. මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මේ සුදු පාට වස්තුවක් තිබ්බන මේ බෝලේ සුදු පාට උනා කොහොම හරි මේ අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ දැන් මෙහෙම ඇල්ලුවොත් බෝලේ මේ මේක තමයි තියෙන මේ බෝලේ මේ වෙලාවේ තියෙන දැන් මේක ඕන පැත්තකට තියෙනවා නමුත් අපිට ලේසියෙන් පේන්නේ මේක තමයි බෝලේට තියෙන මේ පළලම තැන එතනින් තමයි මේ අපි කියන්නේ ටර්මිනේට් වෙන්නේ ලයිට් එක එතනින් එහාට ලයිට් එක ගමන් කරන්නේ ඒක තමයි අපි මේ දැන් මේ මේ පැත්තට එනකොට මේ පසුබිමේ තියෙන ආලෝකයක් රිෆ්ලෙක්ෂන් එකකට අර මැද ඉර තමයි මැද අර අපි කියන්නේ සීම් එක කියලා ඒක තමයි මේ හැම වෙලම ඩාක් වෙන්නේ. හරි. අපි නිකන් තේරුම් ගන්න බලමු මේ තියෙන ටෙක්නිකල් ටර්ම්ස්. මුලින්ම ලයිට් එකේ ඇවිල්ලා හැදෙන හයිලයිට් ඒරියා එකක් තියෙනවා සහ හයස්ට් ලයිට් එකක් තියෙනවා. මෙතන තමයි මේ සමස්ත වස්තුවේම තියෙන ආලෝකයේ ආලෝකේ නැත්තම් ලයිටස්ට් ලයිට්
නැත්තම් දීප්තිමත් මාළෝකේ හැදේ. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට දැන් අපි කිව්වොත් මෙතෙන්ට ආලෝකයේ පතිත වීම 100ට 100යි කියලා. එතන ඉඳන් මෙතෙන්ට එනකන් මේ හරියට එනකොට ආලෝකයේ පත් වීම 100ට 1ක් 2ක් වෙන්න පුළුවන්. මෙතනින් මෙතන වගේ නම් 100ට 0.1ක් වෙන්නත් පුළුවන්. ඒ වෙනකම් මේක අඩු වෙනවා. ඒ කියන්නේ වක්‍රාකාර පොඩි වක්‍රාකාර ගමනක් නිරත වෙනවා. මේ අපි මේ ඒක නිකන් අර ප්ලේන්ස් වලට කඩලා බලුවොත් මෙතන මේ අපි කිව්වොත් මේ වැලි වංක එක කියලා 1 2 3 4 ඔය වගේ එන්න එන්න තද වෙවි කියන්නේ ඩාර්ක් නැත්නම් වැලි වේගයක් කියන්නේ කලයේ අපිට තියෙන කලයේ කොච්චරක් ලයිට්ද කොච්චරක් ඩාර්ක්ද කියන්නේ කොච්චරක් තදයිද කොච්චරක් ලයිට් කියන්නේ එළියයිද කියන එක දැන් මෙතන වෙන්නේ දැන් අපි මෙහෙම අපිට හොඳට පේනවා මේ වෙලා තියෙන්නේ මෙතන එළිය මෙලිය ඉඳලා මෙතන අඳුරු මඳුරු වෙනකන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මෙතන කියන highlight කියලා highlight එක නැත්තම් incident light එක කියන අර අපිට සුදු පාටට දිලිසෙන තැන තියෙන බෝලේ වගේ පේන්නේ. කියන්නේ ආලෝකයේ ආලෝකයේ නිකන් ආලෝකයේ පැහැදිලි ප්‍රතිබිම්බයක් වගේ පේන්න තැන අපි කියන incident light එක කියලා. ඊළඟට අපි මේ මේ පේන්න පේන්න අපිට local value එක නැත්තම් මේ මේ අමුද්‍රව්‍යයේ තියෙන මේ මේ object එකේ තියෙන समस्त वर्ण हेम तन तीन वर्ण वर्ण अरे वर्ण तीन अगे इलाटीन मे मे कल पाटलाटे मगर बोले इक्कन मेकट गुडाक दिन गुडाकना मेकट को रिज कीलो टर्मेट कीलना मम के रिज कीलान मे मे अब तेरूगा मे मे रिज निर्म तीन तन तमा मे डाकनी मिथन आट पास मे पे मे मे आलोक गमन कर පළල මතන ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ shadows මේක shadow එක දැන් ඔගොල්ලෝ පේනවා දැන් මේ මේ හරි shadow එක උනට එළිය ඒ අපි කරන් තියෙන්නේ reflection එක මට මක්ක නම් තුනක් reflection නැත්නම් reflected light කියලා ගන්න පුළුවන් කොන එක ඊට පස්සේ මේක හැදෙනවා මේ ලොකු වර 7L ක් හැදෙන එකට අපිනවා cast shadow එක කියලා ඒක තමයි මතක තියාගන්න highlight highlight එකේ තියෙනවා highlighted area එකක් කියන්නේ highlight එක ටිකක් area එකක තියෙනවා ඊළඟට මේ වගේ තැනක තැනකට අපි කියන්නේ incident light කියලා local value co natarij shadow cast shadow මෙතන තියෙන්න පුළුවන් මේ මේ හැරි තියෙන්න පුළුවන් මේ ridge එකට පල්ලෙහෙන් reflected light එක ඒක ඒක පසුබිමත් එක තමයි හැම වෙලාවෙම තීරණය වෙන්නේ ඊට පස්සේ දැන් මේ මෙතන වෙලා තියෙන මේ මේ තද්ද සහ ලාවීම් නැත්තම් මේ ගමනාගම මේ මේ ආලෝකයේ ගමන් කරලා තියෙන හැටිට අපි මේක තේරුම් ගන්න මේ අපිට මේක මේක අඳින්න උදව් වෙනවා මේ වැලියු ස්කේල් එකක් වැලියු ස්කේල් එක දැන් මෙතන තියෙන මේක තමයි අපිට තියෙන ඩාර්කස්ට් ඩාර්ක් එක නැත්තම් තදම තද පාට මෙතන තිනවා මේ වෙලාවේ තියෙන पॉसिबल एलिय मेकमा मे को तीन पॉसिबल मे एलिय गुड़वांग एलिय मे एलिय मेकमा क्या वैट पेन मोकर वेन दया मेतन टापी पावित करता मेकमा अट कुड़वा एलिय मे एलिय मेकमा मम पावित कर ड्रॉइंग टू बी पेन मेक मे टू बी पेन टूबी पावित कर इतकोटे मे टूबी कनपुला डाकम डाक मेक दमहारा पुलवा मेकट मे विन मे मेक सिक्स बी हरी मेक फोर बी हरी हेम गंड बेरे दिखेला मम क्या मम हित हेम पुलवा नमूतर पुर्दन मुलिम तमंट तीन मे मे पेनसले कैपासीटी तेरू गंड पुलवा ममता टूबी අරන් මේ වැඩේ කරන එක තමයි හොඳම වැඩේ. අර පැන්සල් මාරු කරලා නිකන් ෆැන්සි පැන්සල් වලට යනකොට වැඩ. දැන් අපිට මේ මේ පසුබිම මේ මේ පසුබිම මේකත් පසුබිම මේකත් පසුබිමක් මේකේ. ඒවට දක්වන මේ අනුකූලතාව අනුව දැන් මෙතන තියෙන බැලිව් එක මෙච්චරක් ඩාක් කියලා අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ යාට ඉමීඩියට් ඈතින් ඉන්න එක නා ගොඩක් ඩාක් ඉන්න. ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් මේක අපි හැම වෙලාවෙම මේ वैल्यू स्केल कैतुले बला पुर्दाइना वैल्यू बला पुर्वाला अब हेमारी गेटल सागत बाबा ना मेघ मेतन मे अंदर दिब्बे
මෙච්චර ඩාක් නැහනේ මෙතන වගේ හිතන ඒවා මේ මේ මග ඇරෙනවා මේ වැලියු ස්කේල් එක පුරුදු වෙනවා නම් සහ අපිට මේ හැම වෙලාවෙම මේ වැලියු එක චෙක් කරන්න පොඩි මේ මේ කඩදාසි කෑල්ලක පොඩි හිස් කොටුවක් අපල තියාගන්න ඕන නම් ඒක ඇතුලෙන් තියෙදි බලන්න පුරුදු වෙනවා නම් ඔය වැලියු පේන ප්‍රශ්නේ මුලදී මග ඇරෙනවා අපි දැන් මේ ඩ්‍රොයිං එකට මේ අපි කරලා බැලුවොත් මේක මුලින්ම කරන්න ඕනේ තමයි මේ අපි කැමති ලෝකල් වැලියු එකක් අපි මේක මම ෂැඩෝ එක දාගෙන තියෙන මේ පැත්තට එතකොට ලයිට් එක වැටෙන මේ පැත්තෙන් කියලා මතක තියාගන්න ඕනේ මේ මේ වගේ ලෝකල් වැලියු එකක් නැත්නම් මේකේ අමුද්‍රව්‍ය වර්ණේ මේ වගේ පෙන්න ගන්න එක ලේසි මෙච්චර හයියෙන් කරන්න ඕනේ නැන්නේ මේක සාමාන්‍යයෙන් මේ රෙෆරන්ස් එකක් නැතුව හිතලා කරනවා නම් මේකට අඩු ගානේ පැයක් පැය විනාඩි 15ක් 20ක් ගත කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද මේ හැමදේම උත්සාහ කරන්නේ මේ පැන්සල් හැම වෙලාවෙම හොඳට මුල් කරලා තියාගන්න මොකද මේ මෙහෙම මුල් කරගත්තාම අපිට මේ ස්පී එකක් අඳිනකොට ඉතන නෙමෙයි ආව් මේ කියන්නේ මෙහෙම දැන් ගොඩක් අය මෙහෙම පැන්සල් උල් කරගන්නවා මෙහෙම ලොකුවට මේ වගේ ලොකුවට උල් කරගන්න හැබැයි උල් කරන්නේ නැහැ කියලා දන්නේ මේ මේක උල් කරගන්න ඕනේ දැන් අපි ගත්තොත් එහෙම උල් කරවු නැති වැන්සලා අපි දැන් මේ මේ වගේ මේ ඒ අකුර කියන්නු මේක උඩ මොකක් හරි අපි දැන් මේ වගේ ඩීටේල් එකක් ගන්නකොත් අපිට ඒ අකුර පේන්නේ නැතුව යනවා අපිට ඩීටේල් එක පේන්නේ නැතුව යනවා දැන් මේක ඕනේ අත්‍තරම සිවුම් වැඩ කරනකොට තමයි දැන් මෙහෙම වුණාම අපිට කොහොම කරත් ඒක වැහෙන්නේ නැහැ කියන්නේ අපිට පැන්සලට ඩීටේල් එක වැහෙන්නේ නැහැ පැන්සලේ මේ ස්කෑම් මේ පැන්සලේ ඝනකමට ඒක වැහෙන්නේ නැහැ. අපි ආයි මේ පැත්තට ආවොත්. මේකට අර පරිස්සමෙන් ගන්න අනික මේ අපි නිකන් ඔබ්ජෙක්ට් මොන හරි සුදු පාට රිජිෆෝම් බෝලයක් හරි ප්ලාස්ටික් බෝලයක් පේන්ට් කළා හරි මොකක් හරි දෙයක් වෙතට තනි ලයිට් එකක් දාලා ඒක දිහා බලාගෙන නම් අඳින්නේ. හැම වෙලාවෙම කරන්න ඕන දෙයක් තමයි ඇස් දෙක චූටි කළා නැත්නම් ස්ක්‍රීන් කළා බලන එක මේ වැලියු එක කොහොමද තියෙන්නේ කියලා. ඒක හැම වෙලාවෙම අර අත්‍යවශ්‍ය දෙයක් මේ නැත්තම් අපිට තියෙන මේ මූලික දේවල් අමතක වෙන්න ගා. පේන්නේ නැතුව. දැන් මම මේ කරලා තියෙන හැටි තමයි සාමාන්‍යයෙන් ඔය ස්කෝල වල ටීචර්ස්ලා කියලා දෙන්නේ. මම දැකලා තියෙන ගොඩක් වෙලාවට මේ එක්තරා කොටසක් තද කරලා ඊටට ටික ලයික් කරා. මේ පාවිච්චි කරන වැලියු එකම ෂැඩෝ එක මේ කාස් ෂැඩෝ එකේ තිබ්බට කමක් නැහැ. දැන් සමහරවිට මේ වගේ බෑග් මේ ලෝකල් කලර් එක ලයිට් වෙනනම් අපිට ලයිට් ටෙස්ට් හරිය පෙන්වන්න වෙන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් කළා මම ඒක කැමති නැති නිසා ටිකක් මේ ඩාර්ක් ලෝකල් කලර් එකක් මේ ලෝකල් වැලියු එකක් ඇප්ලයි කරගන්න. ඔයාලට ඕන නම් මේක ඊටාම ලයිට් ඉදිරිය තියාගන්නත් පුළුවන්. ඒතර හැබැයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක ෆිල් නොකර මේ වගේ ඔබ්ජෙක්ට් එක අපිට අර වෙනම පෙන්ව ගන්න බැරි වෙනවා.
ඊළඟට මේ මේ ලයිට් එක වෙනස් වෙනට නැත්නම් අපි කියන්නේ වැලියු ෂිෆ්ට්ස් පෙන්නනකොට වැලියු එකක් ඩාර්ක් වෙලා ඉඳලා පොඩ පොඩ ලයිට් වෙන එක නැත්නම් ලයිට් වෙලා ඉඳලා පොඩ පොඩ ඩාර්ක් වෙන පෙන්නන එක පෙන්නන්න මේ පැන්සලෙන් අඳිනකොට මම දන්නවා ගොඩක් අය මේ මේ ඇංගිල්ලෙන් අතුල්ලනවා කොටන් බඩ් වලින් අදිනවා නැත්නම් බ්ලෙන්ඩින් ස්ටැම්ප් එකක් පාවිච්චි ඒ වගේ දේවල් කරන්න ඕනේ නැහැ මේ මේ වැඩේදී මේකට මේ හැම වෙලාවෙම එහෙම මොන හරි බ්ලෙන්ඩින් බ්ලෙන්ඩ් කරගන්න ඕන නම් බ්ලෙන්ඩින් ස්ටැම්ප් එක තිබිර කමන නමුත් එහෙම නැත්තම් සහ පුරුදු වෙන හොඳම වැඩේ තමයි මේ මම හිතන්නේ කියන්නේ දැන් මේ වෙලාවේ පාවිච්චි කරගෙන ඉන්නට වඩා අඩුවෙන් ඇඳෙන අඩුවෙන් කියන නම්බර් එක පාවිච්චි පැන්සල පාවිච්චි කරන එක කියන්නේ අපි පාවිච්චි කරේ හිටියේ 2B එකක් නම් H පැන්සලක් 2H වගේ එකක් හැම වෙලාවෙම මේ මේ ට්‍රාන්සිෂන්ස් වල තියාගන්න ඕන නම් ඒක ගොඩක් ලේසි නැත්තම් ඉතින් අර අපි පැන්සලට දෙන ප්‍රෙෂර් එක අඩු කරලා මේ කරගන්න ඊළඟට දැන් මේ මේ වගේ ලයිටස්ට් ලයිට් එක පාවිච්චි කරනකොට ඔන්න එක ඉතුරු කරගෙන යන්නත් පුළුවන් මම නම් කරන්නේ මේක මෙහෙම පැන්සලෙන් කරලා ඊට පස්සේ නීඩඩ් රේස් එකකින් ඒ ටික අයින් කරලා දාන එක ඒක ලේසි නැත්තම් අර සමහරවිට පොඩි ආටිෆිෂල් ගතියක් යන්න පුළුවන් මේ අපි අමාරුන් ඒක අර ෆෝස්ෆුලි එක ඉතුරු කර කර පැන්සල හසුරවන්න ගියොත් අපිට ඊළඟට යන්න පුළුවන් මේ කාස් ෂැඩෝ එකට කාස් ෂැඩෝ එක ඇතුළේත් වේරියේෂන්ස් තියෙන්න පුළුවන් වැලියු ෂිෆ්ට් තියෙන්න පුළුවන් මොකද මෙතන තියෙන ෂැඩෝ එක මෙතන තියෙන රිෆ්ලෙක්ෂන් ලයිට් එකේ පොඩි ප්‍රමාණ මෙතෙන්ට වැටෙන්න පුළුවන් නැත්නම් කාස් ෂැඩෝ එකේ ඈතට යන්න කාස්ට් එකේ මේ මේ කාස් ෂැඩෝ එකේ තියෙන ෂාප්නස් මේ මේ තියෙන ෂාප් ගතිය මේ වගේ ෂාප් වෙන්නේ නැතුව පොඩ පොඩ ස්මූත් වෙ යන්න පුළුවන්. ඒකත් පොඩක් හොඳට බලන්න ඕනේ. එක පාට බැලුවට පේන්නේ නැත්නම් අර මම කලින් කිව්වා වගේ ඇස් දෙක පොඩක් පුංචි කරලා ඇස් දෙක පොඩියම කරලා බලන්න ඒතරේ වගේ අපේ. අනික මේ වැඩේ කරනකොට හැම වෙලාවෙම මේ පැන්සල ගොඩක් ෂාප් තියාගන්න ඕනේ මේ දැන් මම එහෙම මගේ පැන්සල උල් කර කර ඉන්නේ මේ උල් කර කර ඉන්න වෙලාවක් නැතිනම් තමයි මම මේ 2B පැන්සල් දෙක තුනට මාරුවෙන්නේ උල් කරගන්න මේ මේ වගේ පැන්සලක් මෙහෙම පොයින්ට් කරලා උල් කරගත්ත පැන්සලක් හැම වෙලාවෙම ෂාප් කරගන්න මේ මේක තව උල තීව්‍ර කරගන්න ඕන නම් පාවිච්චි කරන්න ඕන එක තමයි මේ පොඩි පරණ වැලිකොල කැලක් නැත්නම් සෑන්ඩින් පේපර් එකක් අරගෙන ඒක 240 වගේ නම්බරයක් අරගෙන ඒක පැතලි ගෑල් එකට අලවලා තියාගත්තා නම් මේ මේක මේ ෂාප් කරන වැඩේ ග්ලීෂින් කරන්න පුළුවන් මේ මම එහෙම හදාගත්ත වැලිකොල කැල සෑන්ඩින් පේපර් එකක් මේ ලියේ ගලවලා දැන් මේක එහෙම කරගත්තාම අපිට ඕන විදිහට මේක හැම වෙලාවෙම අර ඒක ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵල ගන්න පුළුවන් එතකොට හැම වෙලාවෙම අනික අර ට්‍රාන්සිෂන්ස් උනත් හරි ස්මූත් මොකද ගොඩාක් ඇහැට පේන්නේ නැති සයිස් මේ මේ ඊටාම මේ මේ මුහත් මේ උලකින් පැන්සල් තුඩකින් ඇඳෙන්න හැම වෙලාවෙම අර ගොඩක් හීනි ලයින්ස් ඉඳලා මේ ඒක හැම වෙලාවෙම අර උදව්වක් ඒ ට්‍රාන්සිෂන් එක හොඳට පෙන්න ගන්න. එතකොට අර අපි සමහරුන්ට හිතෙන මේ සමහර වෙලාවට හිතෙන්නේ දැන් බ්ලෙන්ඩින් ස්ටැප් එක පාවිච්චි කරා නම් හොඳයි වගේ මේ දැන් වගේ එකක් හිතෙන වෙලාවට ඒ වෙලාවට කරන්න තියෙන මේ හොඳම දේ තමයි එයාට කරන්න තියෙන හොඳම දේ තමයි මේ
මේ වගේ පැන්සල් උල් කරගන්න පුළුවන් උපකරණ පාවිච්චි කරනවා. නැත්නම් උල් කරව පැන්සලක් පාවිච්චි කරන හැමදාම. මම මේ ටිකක් ඉක්මනට කරන හින්දා තමයි මම මේ වටපිටාව ගැන හැම වෙලේ හිතන්නේ නැත්තේ. නැත්නම් මේක මීට වඩා ගොඩක් හිමින් හිමින් කරන්න ඕන දෙයක්. කොමත් මම දකිනවා දැන් කාලයක් ඉඳන් කියන්නේ අපිත් පොඩි කාලේ වැරදි කරා. වැරදි නෙමෙයි අතරම අපි ඔය දේවල් කරා. ඒ කියන්නේ අපි නෑ අපිට අඳින්න පුළුවන් කියලා පෙන්වන්න හැම වෙලාවෙම අපි සාහවක මේ සමාජ මාධ්‍යයෙන් එන පුරුද්ද එන මේ දෙයක් අපිට අඳින්න පුළුවන් කියලා පෙන්වන්න අපි හැම වෙලාවෙම අපි කරන ඩ්‍රෝයිං එකක් හරි පේන්ටිං එකක් හරි දානවා. ඒ කියන්නේ ඒක හොඳට ඇවිල්ලා නැහැ වගේ තනට අපි දානවා ක්වික් ඩ්‍රෝයිං, ෆාස්ට් ස්කෙච් ඔය වගේ කතා. ඒ කියන්නේ මේක හරි ඉක්මනට කරා කියලා පෙන්වන සමහර විනාඩි ගන්න දෙනවා. මට විනාඩි 7යි ගියේ 4යි ගියේ. එහෙම මේ හදිසියලා චිත්‍ර අඳින්න ඕනේ නැහැ. මේක මැරතන් එකක්වත් මේ හදිසියෙන් ඉවර කරා කියලා රටට ඩොලර් එන්නේවත් නැති හින්දා පුළුවන් තරම් වෙලා වරන් ඉවර කරන්න තමයි හොඳම වැඩේ. මම දැකලා තිනවා මේ ලංකාවේ ඔබට කලස් ඩෙමොන්ස්ට්‍රේෂන් කරන මාස්ටර්ස්ලා කියලා ඉතින් ඉන්නේ නැහැ. දානවා මේ ක්වික් ස්කෙච්, ෆාස්ට් ස්කෙච්, ෆාස්ට් ඩ්‍රෝයිං. මම හිතන්නේ අර කවුරුත් කිව්වා කියලා මේ ඔක අයින් කරලා පෙන්නන්න කියලා. ඒ වගේ මේ අනෙක් මොන දෙයකට කලබල වුණත් වෙලාව ගණ නොගන්න එක කෙසේ වෙතත් චිත්‍ර අඳිනවනම් වෙලාව ගන්න පුරුදු වෙන්න. එතකොට තමයි අර වැරදි අඩුවෙන් කරන්න පුළුවන්. දැන් මට මේ කොටස ටැග් එකකට කරගන්න පුළුවන් මේ බ්ලෙන්ඩින්ග් ස්ටැම්ප් එක පාවිච්චි කරන. ඒත් මට පෙන්වන්න ඕනේ ස්ටැම්ප් එකක් නැතුව ඒක කරන්න පුළුවන් කියන්නේ. ඊළඟට අපි මෙතන මේ තව ඔන්න ටිකක් ස්මූත් කරගන්න පුළුවන්. මට මෙතන මේ ඊළඟට අපි අර හයිලයිට් එක නැත්තම් හයිලයිට්ස් කරොත් මේක මම කලින් කිව්වාගේ මේ හදිසි වෙලා මේ මට සකනී කරන්න ඕනේ නෙමෙයි හිමින් කරන්න ඕන එකක්. නීට ඩ්‍රෙස් එකක් පාවිච්චි කරන දොඩර තමන්ට ඕන විදියට මේ පොයින්ට් එක හදලා යූස් කරන්න පුළුවන්. අපි කියනවා ඉන්සිඩන්ට් ලයිට් එක නැත්තම් ආලෝකය මේ වස්තුවේ වැදිලා අපේ ඇහැට අංශක 90 කෝණයකින් පතිත වෙන තැන හරි වැදගත්. එතන තමයි අපිට අර ටිකක් සුදු පාටට වගේ ආලෝකයක් පේන්න ගන්න වෙන්නේ. මට හිතෙන වැඩේ ගොඩක් දුරට ඉවරයි. මේක තව මේ වෙලාව වරන් බොහොම මේ සීරුවට කරන්න පුළුවන් එකක්. මට අර ඕන වුණේ ගොඩක්ම මේ මූලිකම ඕන වුණේ
විශේෂයෙන් පාසල්වල චිත්‍ර විෂය උගන්වන ගුරුවරු කරන වැරද්දක්. ඒ චිත්‍ර ගුරුවරු ගොඩක් වෙලාට මේ සෞන්දර්ය විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථියෝ එහෙමලත් ඒ වැරද්ද කරනවා. ඊළඟට ඒවට ගොඩක් අය වැරද්ද කරන්නේ ඒක වැරද්දක්ද ඒක හරි වැරදිද කියලා දන්නේ නැතුව සමහර වෙලාවෙ වැරද්ද කළා කියන ඔච්චර එකක් උගන්වන්න ඕනේ ළමයින්ට මේ ඕලෙවල් වලට උහම එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. නමුත් මේ ඒ මොක වුණත් මේවා මේ අර සාමාන්‍ය දැනීම කොටසට අයිති වෙන්නේ ඒ හින්දා මේ වගේ දේවල් මේ වගේ වැරදි නැත්නම් මේවා මේ වැරදි කියන්නේ මේ හිරේ දාන්න ඕනේ දඬුවම් දෙන්න ඕනේ වැරදි නෙමෙයි මේ වගේ ඒවා කරන්න කලින් ඊට පස්සේ අර පොඩ අවබෝධයෙන් කරන්න පුළුවන් නම් හොඳයි කියලා කියන එක යෝජනා කරන්නත් එක තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ආය අපි මේ පොඩ මතක් කරන්ගේ අපි හිත අපි දැන් මේක සැලකුවේ ආලෝක ප්‍රභවය මෙතන තියෙනවා කියලා. එතකොට ආලෝක ඇවිල්ලා මේ 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 මූණට සිප ගන්න තැන ඒ හැරි අපි කියනවා හයිලයිටඩ් ඒරියා එකක් නැත්නම් හයිලයිට්ස් කියලා. එතන එතන ඉඳන් අර අපිට මොකක්ද කලින් කිව්වා වගේ අංශක 90ට හැදෙන තැනින් අපි කියන ඉමීඩියට් ලයිට් එකක් කියලා. ඊළඟට කියන අපිට මුලින් පේන තැන. ඊළඟට එතන ඉඳන් රිජ් එකට නැත්තම් ටර්මිනේට් එක පැත්තට එන්නේ ආලෝකය. ආලෝකය ගමන් කරන එක මේ 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 ඔබ්ජෙක්ට් එකට රඳව ගන්න බැරි වෙනවා. එතකොට එන්නේ තද වෙනවා. ඒ කියන්නේ වර්ණ බැලීම් එක ඩාක් වෙනවා. නැත්නම් වර්ණය තද වර්ණයක් විදිහට වර්ණයට වඩා බැලීම් එක ඩාක් වෙනවා. ඊපස්සේ මේ එක තැනකින් පස්සේ මෙහාට වර්ණය ගමන් නොකර තියෙනවා. මේ ආලෝකය ගමන් නොකර තියෙනවා. ඒකට අපි කියනවා ෂැඩෝ ඒරියා කියලා. එතකොට අපිට තියෙන්නේ හයිලයිට් එකක් රිජ් එකක් සහ ෂැඩෝස්. ඊළඟට මේ ඔබ්ජෙක්ට් එක තියෙන බිම හැදෙනවා මේ කාස් ෂැඩෝ එක. ඊළඟ මේ වගේ දෙයක් මේ චිත්‍ර අඳින්න ගත්තාම පේන්ටිංස් කරන්න ගත්තාම හැම තැනදීම ඕන වෙනවා. ඒ කියන්නේ ඕනම දෙයකට ලයිට් එක වැටෙන විදිහ එක්කනේ අපි පේන්ට් කරන්නේ. එතකොට මේ මේක අර ගොඩක් වැදගත් කොටසක් සහ මේ මූලික අංග සහ මේවා ගොඩක් වෙලාවට අර විවිධ වැරදි මිස්කන්සෙප්ෂන්ස් එක්ක තමයි මේවා මේ සමාජගත වෙලා තියෙන නිසා අපි උනත් ඉගෙනගෙන තියෙන වැරදියට සහ අපිට මේවා සාකච්ඡා වෙන්න තියෙන දා ලංකාව වගේ රටක. එතකොට ඔය මිස්කන්සෙප්ෂන්ස් හරි කියලා හිතන පිටිස වැඩි වෙන හින්දා මේ වගේ දේවල් අර ගොඩක් වෙලාට සාකච්ඡා වෙන්නේ. ඕක තමයි අද මට පෙන්වන්න තියෙන්නේ. මම හිතනවා ඊට පස්සේ මේ වගේ වැරදියට මේ ලයිට් අඳින්න නැතුව ලයිට් එක වැටෙන බෝල අඳින්න නැතුව මෙන්න මේ වගේ මේ ක්‍රමවේදයට නැත්නම් මේක පේන්න ගනිමු ඊට පස්සේ කියලා බෝලයක් උඩට ලයිට් එක වැටලා තිබ්බත්. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු මේ කොහොමද මේක පේන්ට් කරන්න පුළුවන්ද මොකද කියලා. කොහොමද කලර් කරද්දී අපි එකට ප්‍රිපෙයර් වෙනුනේ කියලා සහ කොහොමද කලර් කරන්න කියලා බලමු ඊළඟ වීඩියෝ එකේ.